lead the web news. අයිබෝවන් සුපුරුදු පරිදි අදත් එක්වන්න ලංකා නිවුස් වෙබ් ගෙනෙන උදැසන පුවත් සමගින් මම රශිකා හෙන්නායක. ආසියානු සංවර්ධන බැංකුවට ජනපති දුන් පොරොන්දුව. ශ්‍රී ලංකාවේ සංචාරක සහ බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබා දීමට එකගත්වය පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුන් කඩානෝ මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමු අවස්ථාවේදී එම එකඟතාවය පළ කර ඇත. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුල් පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුවිය. මුදල් අමාත්‍යංශයේ ලේකම් KM මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා ඊට අත්සන් තැබුවහ. මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගිතාවය පිළිබිඹු කෙරේ. මහා මැතිවරණයට එන අපේක්ෂකයන්ගේ වත්කම් සහ බැරකම් ගැන නිවේදනයක්. එළඹෙන මහමැතිවරණයට තරඟ කිරීමට නාම යෝජනා බාර දෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායමවල සියලුම අපේක්ෂකයන් නාම යෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර සමග බාර දිය යුතුයි. මැතිවරණ කොමිසම පවසන්නේ 2023 අංක 9 දන්න දූෂණ විරෝධී පනතේ 81 ප 82 1 ඊ 82 2 89 94 වගන්ති 90 ඡන්ද විමසීම් දිනේ ප්‍රකාශයට පත් කළ දිනේට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම 99 ආ ව්‍යවස්ථාව 90 ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර අපේක්ෂකින්ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍ර සමග මැතිවරණ කොමිසමට බාර දිය යුතු බවයි. නාම යෝජනා පත්‍ර සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ බාර දීමට අපොහොසත් වීම දඬනයකට යටත් විය යුතු වරදක් බව මැතිවරණ කොමිසම සභාව දැනුම් දෙයි. බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින්. මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟබදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙම දේපොළ පවරා ගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් NMNSB දිසානායක මහතා මේ බව සඳහන් කළේය. අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ DG ඉල්ලා අස්වෙයි. අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් WAK විජේරත්න මහතා සිය දූරෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාළ ලිපිය ඊයේ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ඔහුගේ නීතිඥවරු විසින් ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දී තිබිණි. අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පත්වීම අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර ඇත. නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි. පාස්කෝ ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කරන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නේය. ඔහුට නියම කර තිබූ වන්දි මුදල රුපියල් මිලියන 75කි. එම නඩුකරය ඊයේ දහවල් කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා මේ බව දැනුම් දුනි. නීතිවිත්තිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ වග උත්තරකරු විසින් ඊයේ දින ඔහුට නියම කළ වන්දි මුදලේ ඉතිරිය වූ රුපියල් මිලියන 65ක් ගෙවා ඇති බව හානිපූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි. මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් අධිකරණයේ හමුවේ පෙනී සිටි ඉල්ලත් ජයවර්ධන මහතා විනිසුරු මඩුල ඉදිරියේ දැනුම් දුන්නේය. ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මාස 18 වනදා කැඳවීමට නියම කළේය. සර්වජන බලය දේශපාලන එකමුතුව පදක්කම ලකුණින් ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක වෙසායක දිලිත් ජයවීර පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල සර්වජන බල ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්.
කොළඹ මහනගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 97ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹපටි කපා සොරකම් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ දන්වා සිටියේය. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී අශෝක ජයවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක් මත එම සිද්ධියට අදාළ සැලකවරුවන් අත්අඩංගුවට ගැනීමට නගර සභා ගොඩනැගිලි CCTV දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. ජනාධිපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තු දී ඇත්තේ 4 දෙනයි. ජනාධිපතිවරණයට තරඟ කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තාමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිසම් සභාව කියයි. ජනාධිපතිවරණයට තරඟ කළ සියලු අපේක්ෂකයන් මේ මස 13 වෙනිදාට පෙර සිය ප්‍රචාරක වියදම් ලැයිස්තුව මැතිවරණ කොමිසම් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි. දැනට මෙම ලේඛන ඉදිරිපත් කර ඇත්තේ ප්‍රේමසිරි මානගේ, මහින්ද දේවගේ, KA කුලරත්න සහ විජේදාස රාජපක්ෂ පමණි. මෙම ප්‍රචාරක වියදම් ලේඛන සියල්ල දිස්ත්‍රික් මට්ටමින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ කොමිසම් සභාව ඉදිරියේදී කටයුතු කරනු ඇත. කොමිසමේ උපදෙස් නොතකා වරායේ නව අධ්‍යක්ෂ වැඩ භාර ගනී. පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශයට පත් කර තිබියදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙකු පත් නොකරන ලෙස මැතිවරණ කොමිසම් සභාව දැනුම් දී තිබියදී ඊයේ දිනේ නව අධ්‍යක්ෂකවරයා වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාව අද සාකච්ඡා කිරීමට නියමිතයි. මෙලෙස නව අධ්‍යක්ෂකවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විමසීමක් කර ඇති අතර එහිදී දැනුම් දී ඇත්තේ වරාය අධිකාරී පනතින් ඇමතිවරයාට පැවරි ඇති බලතල 99 අධ්‍යක්ෂකවරයා පත්වක ඇති බවයි. මාලදිවයින් ජනාධිපති ඉන්දියාවෙන් සහාය පතයි. තම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව මාලදිවයින් ජනාධිපති මොහමඩ් මයිසු පවසයි. ඔහු මේ බව කියා සිටියේ දින 5ක ඉන්දිය සංචාරයක් ආරම්භෙමිනි. මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 440 දක්වා අඩු වී තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් කිරීමේ අවසන් දිනය අදයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රීරත්නායක මහතා පවසයි. දකුණු ලෙබනනයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සරණාගතීන් 20,000ක් අවතැන්. දකුණු ලෙබනනය ඇතුළුව එරට පුරා සිදුවන ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පලස්තීන සරණාගතයන් 20,000ක් පමණ යළි අවතන් වී ඇති බව පලස්තීන සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කරයි. මේ වන විට අවතැන් වූ පලස්තීන සරණාගතයන් 4,300කට පමණ හදිසි සරණාගත කඳවුරු ස්ථාපනය කර ඇති බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම ඊශ්‍රායල් හමුදා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බැවින් එම කඳවුරු ඉතා වේගයෙන් සරණාගතයන්ගෙන් පිරෙන්නට පටන්ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයකදී පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට. ඉන්දීය ගුවන් හමුදාවේ සංදර්ශනයක් අතරතුර පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් තවත් 50 දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් සංදර්ශනය දැක බලා ගැනීමට ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරීනා වෙරළට එක්රැස් වෙහිච්ච බවයි වාර්තා වන්නේ. විජලනය හා අධික තෙහෙට්ටු හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. දුර්වල පිරිස් කළමනාකරණයේ මාර්ග සැලසුම් නොමැතිකම සහ ප්‍රමාණවත් පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිකම මෙම මරණවලට ප්‍රධාන හේතුව බව ඉන්දීය රෝහල් මාර්ග සඳහන් කරයි. අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. බස්නාහිර, සබරගමු, මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත් වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමගින් අදත් උදැසන පුවත් නිමාවටපත් වෙනවා. මතක ඇතුව අපගේ YouTube channel එක subscribe කර like කරන්න. හෙටත් හමු මේ බලාපොරොත්තුෙන් සමුගන්නා මම රෂිකා හෙන්නායක ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.